සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රී හාන්කංශක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. විද්‍යාව හා තාක්ෂණය මිනිසුන්ගේ යහපතට යොදාගත යුතුයි. ජනපති කියයි. ත්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති ගෙන එන බව අගමැති පවසයි. පාස්කු ප්‍රහාරයට අදට මාස 3යි. ලබන පස්වනදා එළිදකින නව පෙරමුණ. මේ මස අවසන් වීමට පෙර උපාධිධාරීන් 16,000කට රැකියා. හොංකොංහි යලිත් උද්ඝෝෂණ. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරය එල්ල වී අදට මාස 3ක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් විනාශයට පත් කටුවාපිටිය දේවස්ථානය පිළිසකර කර යලි බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීම අද සිදු කෙරුණා. ප්‍රහාරයෙන් ජීවිතාක්ෂර පත්තුවන් සිහි කරමින් රට පුරා විවිධ පින්කම් පැවැත්වුණා. පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මේ ගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිළිසකර කිරීමෙන් පසු අද විවෘත කෙරුණා. ඒ වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාව පැවැත්වුණේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේක මේ නොමග ගිය තරුණයෝ පිරිසක් අල්ලගෙන ජාත්‍යන්තර ඌනෑපාකම් පිරිමහ ගන්නට මේ රට අස්ථාවර කරන්නට මේ රටේ ඒගොල්ලන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරවා ගන්න කෝලහාලයක් ඇති කරන්න කරපු ප්‍රහාරයක්. මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නෑ. එම පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. පස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ ඥාතීන්ද ඒ අතර වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියේ සැලසුම් සහ ලිපිගුණු කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් රුපියල් 104,000ක මුදලක් වැය කරමින් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. නිවාස 15ක ඉදිකිරීම ආරම්භ කිරීමද අද සිදු කෙරුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා. මියගිය පිරිස සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීම සහ ඉටිපන්දන් දැල්වීමද සිදු කෙරුණා. මෙම අවස්ථාවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද එක් වුණා. පාස්කු ප්‍රහාරයට මාස 3ක් සපිරීම වෙනුවෙන් මඩකලපුව සියුන් දේවස්ථානයේ රුෂාන් බගේෂන් ප්‍රධාන පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වුණා. එම පූජාවටද විශාල පිරිසක් සහභාගී වී සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිසට පින් පැමිණවීමේ දානමය පුණ්‍ය කර්මයක් ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවස්ස ස්වාමීන් වහන්සේ මෙහි මුල සුන හෙබවූවා. ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු, ඩෙනින්ටන් සුභසිංහ යන පියතුමන්ද, ආරක්ෂකංශ ප්‍රධානීන්ද විශාල පිරිසක්ද මෙම දානමය පුණ්‍ය කර්මයට එක්ව සිටියා. විද්‍යාව, තාක්ෂණය හා පර්යේෂණ ප්‍රමුඛත්වය දිය යුත්තේ මිනිසාගේ පැවැත්මට සහ යහපතට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශිල්ප සේනා සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විමිනුයේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සංවිධානය කළ ශිල්ප සේනා ප්‍රදර්ශනය දින 4ක් පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අද එහි සමාප්ති උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගත වූ දින 4ක කාලයේ පුරා 104,000කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියා. එහිදී උත්සව සභාව ඇමතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ මීළඟ ශිල්ප සේනා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ හම්බන්තොට දීපවයි.
මේ දරුවන් ලබා ගන්නා ඥාණය මේ දරුවන් ලබා ගන්නා අත්දැකීම ඉදිරි අනාගතයේ අපිට ආතසී ක්ලාක් මැතිතුමා වගේ දක්ෂ විද්‍යාඥයින් කීප දෙනෙක් නිර්මාණය කිරීමේ පදනම අපිට ඇති කර ගන්න අවස්ථාව ලැබුණා. අපිට තියෙන ප්‍රශ්නේ වුණේ පෞද්ගලික අංශයට අපි කොච්චර ආරාධනා කරත් මං හිතන්නේ පෞද්ගලික අංශයේ දායකත්වය ඉතාමත් දුර්ලභයි. ඒකට හේතුව පෞද්ගලික අංශය බලාපොරොත්තු වෙන්නේ ආයෝජනයකින් දවස් 2 3කින් ඒ ආයෝජනය ආපහු ලාභයක් බවට පත් කර ගන්න. මෙම නවෝත්පාදන වලට අත දෙන්න උදව් කරන්න ආයෝජනය කරන්න ක්‍රමවේදයක් හැදිලා නැහැ. 100%ක බදු විරාමයක් ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා නවෝත්පාදන සඳහා ආයෝජනයක් කරොත්. හැබැයි ගරු ජනාධිපතිතුමනි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙකේ තියෙන සංකීර්ණ බව නිසා. එහිදී ගරු ජනාධිපතිතුමනි අපි විද්වතුන් මහාචාර්යවරුන් සියලු දෙනා එකතු කරගෙන හොරකම් කරන්න බැරි අරමුදලක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අරමුදලට දායක වෙනකොටම ගරු ජනාධිපතිතුමනි ඒ පෞද්ගලික අංශයට ඒකේ වාසිය ලැබෙනවා. එම නවෝත්පාදනයේ දියුණු කරලා ලෝක වෙළඳපොළට අපනයනයක් සඳහා යොමු කරන්න හැකියාව තියෙනවා. ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ මිනිසාගේ යහපතට විද්‍යාව තාක්ෂණය හා පර්යේෂණ යොදා ගන්නේ නම් ලොව මේතරම් ජනතාවක් කුසගින්නේ නොසිටින බවයි. විද්‍යාව තාක්ෂණය පර්යේෂණය අවශ්‍ය මිනිසාගේ දියුණුවට සෑම විටම අද සිටින මිනිසාට වඩා දියුණු මිනිසෙක් මේ තුළින් නිර්මාණය වෙන්නේ මේ විශේෂයසල තුළින්. ඒක තමයි යහපත් බලාපොරොත්තුව. විශ්වය වටා විද්‍යාඥයින් කරගෙන්නේ කුමක් සඳහාද? ලෝක බලය පිළිබඳව. ලෝකේ ජීවත් වෙන ජනගහණයෙන් මිලියන් 100කට වඩා බඩගින්න ඉන්නවා. ඛණ්ඩ නැතුව ඉන්නවා. මිලියන් 100කට වැඩිය ජීවත් වෙන මිනිසුන්ට ඛණ්ඩ නැහැ. නමුත් මිසයිල් නිෂ්පාදනය කළා මිසයිල් ලැබනවා. ඇයි ඒ? යුද බලය ශක්තිමත් කරගන්න. මිනිසාගේ යහපත සඳහා විද්‍යාව තාක්ෂණයේ පර්යේෂණය පිළිබඳව ලෝකේ බලවත් රටවල් යහපතට වැය කරන මුදලට වඩා මිනිසුන් විනාශ කරන්නයි වැය කරන්නේ අද. ඒක තමයි අද මානව සමාජයේ මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය. මිනිසාගේ යහපතට මේ අංශ ක්‍රියාත්මක වෙනවා නම් ලෝකේ බඩගින්නේ ඉන්න මිනිස්සු නැහැ. අපේ රටේ දුගීභාවය ඔබ දන්නවා 140කට වැඩි. බලය සඳහා මිනිසුන්ගේ තිබෙන සටනත් එක්ක මානවවාදයේ මිනිස්කම මිනිසා පිළිබඳව තිබෙන මනුෂ්‍යත්වයේ කියන එක යට යනවා. විද්‍යාව තාක්ෂණය සහ පර්යේෂණ ප්‍රමුඛත්වයේදී යුත්තේ මිනිසා ජීවත් කිරීමට සහ මිනිසාගේ යහපත සඳහායි. මිනිසුන් විනාශ කරන්න නෙවෙයි. අනතුරුව ජනාධිපතිතුමා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ශිල්ප සේනා ප්‍රදර්ශනය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ITN මාධ්‍ය ජාලයයි. ත්‍රස්තවාදය ඇති නොවීම සඳහා නව නීතිගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 97 ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අද මේ උත්සවය පවත්වන්නේ පාස්කු ඉරිදා බෝම්බේ පිපිරිලා 3 මාසේ අවසන් වෙන කාලෙදි. ඒ බෝම්බ පිපිරීමෙන් රට කඩාවැටේ කියලා හිතුවා. විශාල බයක් තිබුණා. ඒකයි එදා අපි තීරණය කරේ ත්‍රස්තවාදීන් සියලු දෙනාම ආණ්ඩුව බාරයට ගන්න ඕන කියලා. පොලිසිය රඳවා පවත්වලා එයාට විරුද්ධව නඩු දාන. දෙක, රටේ ආරක්ෂාව යලිත් මේක නොවන විදියට අලුත් ආරක්ෂා ක්‍රමයක් ගේන්න. මං කියන්න කැමති මාස දෙකක් යන්න පෙර මේකට සම්බන්ධ ජීවතුන් අතර ඉන්න සියලු දෙනාම අපිට ලැබුණා. පිටරට හිටපු අයත් ලබා ගන්න පුළුවන් වුණා මේ ආණ්ඩුවලින්. මේ අය එක්ක සම්බන්ධ තිබුණ අනෙක් සංවිධාන දැන් අපි පොලිසියෙන් 200ක් පමණ පිරිසක් රැඳවුම් නියෝග යටතේගෙන තියාගෙන ඒ අය ගැන තවත් පරීක්ෂා කරනවා. ඒ පළවෙනි පියවර විතරයි. අපිට එතනින් නවතින්න බෑ. අයි මෙතෙක් කල් මූණ දුන්නේ LTT ත්‍රස්තවාදයට. දැන් මේක යන්නේ එහෙම ජාලයක් නෙමෙයි. මේ කණ්ඩායම නැති වුණා කියලා එතනින් ඉවර වෙයිද? අන්න ඒව නවත්තන එකයි දැන් අපිට ක්‍රියා කරන්න තියෙන්නේ. LTT ත්‍රස්තවාදයේ දිහා බලලා ISIS ත්‍රස්තවාදයට මූණ දෙන්න බෑ. අපි අලුතෙන් හිතන්න ඕනේ. පළමුවෙන්ම අලුත් නීති වමනයි. මේ නීතිත් විටින් විට වෙනස් වෙනවා. 2000යි 2001යි 2019 අතර ඉංගලන්තේ විතරක් ත්‍රස්තවාදී නීතිය 15 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. ඒ தත්ත්වයට යන්න තියෙන අපේ සමහරු කියන දැන් තියෙන නීති ඇති කියලා දැන් තියෙන නීති මදි. සමහර රටවල් වල නම් කරපු රටවල් වලට යන එක තහනමක්. ඒ වෙනත් රටවල් වලට යන්න පුළුවන් නම් කරපු කණ්ඩායමක් විතරයි. මේ ඕනෑම ත්‍රස්තවාදයකට අනුබල දීම අපරාධ බවට පත් කරලා තියෙනවා. ඒ වගේම බයෝමෙට්‍රික්ස් පාවිච්චි කරන්න තවත් නීති තියෙනවා. සමහර රටවල් වල අද රේගුව ආගමන විගණන දෙපාර්තමේන්තුව මෝටර රථ බලපත්‍ර දෙන දෙපාර්තමේන්තුව අන්න මේවා ගණනාවක් එකට වැඩ කර යුතුයි කියලා නීතියක් ගෙනත් තියෙනවා. අපි දැන් ඒවා එකට එකතු කරගෙන යන්න නීති ගේනවා. අන්න මේවා තමයි පරීක්ෂා කරගෙන ලංකාවට වුමනා නීති ටික දැන් සම්මත කරන්න ඉන්නේ. ඒ වගේම බුද්ධි අංශයේ මේ තොරතුරු එකතු කරන්න තවත් ශක්තිමත් කරන්න තියෙනවා. බුද්ධි සේවාව තවත් ව්‍යාප්ත කරන්න ඕනේ. එහෙම බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කිරීම තමයි අපිට තිබෙන්නේ. වර්ණවාගේ
ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය පැවැත්වුණේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී. ඒ සමූපකාරය සුපසොන් සේවයට යන තේමාවෙන්. කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය උත්සවය සංවිධානය කළේ අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ උපදෙස් මතයි. මේ අතර ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව මාතොට සලුකොටුවේ ගොඩ ප්‍රදර්ශනාගාර විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ප්‍රදර්ශනයේ නවීකරණය කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලබන මස 5 වනදා ජාතිය වෙනුවෙන් එළිදක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළු ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බවයි පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අපි සන්ධානයේ මූලික වැඩකටයුතු අවසන්. සන්ධානයේ ව්‍යස්තාව හදලා ඉවරයි. ලාංඡන අපි තීන්දුව කරලා තිබෙන්නේ. අපි සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන යනවා. ඒකත් අවසන් කරලා පක්ෂනායකින් ඉදිරිපත් කරලා අගෝස්තු 5 වෙනිදා පෙරවරු 10ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතියට පූජා කරනවා මේ අලුත් පෙරමුණ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වශයෙන් අපි එන්නේ. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ නිදහස සහ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගන අනාගතයේ ගොඩනගෙන දැවැන්ත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. උපාධි ධාරීන් 16 දහසකට මේ මාස අවසන් වීමට පෙර රැකියා ලබා දෙන බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. හැටන් ෂැනන් සිට වැලියෝය හරහා වටවල දක්වා වන මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 319ක්. අනතුරු පැවති උත්සව සභාව ඇමතු වූ අමාත්‍යවරයා ගම් පෙරළිය යටතේ එක මැතිවරණ කොට්ටාසයකට ලක්ෂ 3000 මුදල් වෙනම ලබා දීලා තියෙනවා. දැනට සමෘද්ධිය නොලැබුණු අයට ලක්ෂ 6කට අලුතෙන් අපි සමෘද්ධිය ලබා දෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ මාසයේ සිට තවත් සමෘද්ධිය ලබා ගන්න ඉන්න අය ඉන්නවා නම් නැවත අපි එයාලව දියාපදිංචි කරනවා. මේ මාසයේ අවසන් වෙනකොට උපාධිධාරීන් 16000 පත්වීම් ලබා දෙනවා. එහි ද්‍රවිඩ තරුණ උපාධිධාරීන්ට ඒ පත්වීම් ලබා දෙන බව මම සතුටින් කියන්න කැමතියි. ඒ වගේම රැකියා විශාල ප්‍රමාණයක් මේ මාස තුන ඇතුළත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දුප්පත්කම රටින් තුරන් කර නවීන ලෝකයට ගැලපෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ වගකීම බාර ගැනීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර බෝගහවැව ඩීම් ආර්යදාසගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්මෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මොකද ජනතාවගේ වැඩපිළිවෙල කොයි ආකාරයටද හැසිරෙන්නේ? මේවා හොඳට අවබෝධ කරගෙන තමයි රටක සංවර්ධන සැලැස්ම හදන්නට. මහර කියනවා සජිත්ගේ කටේ තියෙන එකම වචනය සහනය සහනය සහනය. සමහර රටේ ප්‍රභූ පැලැන්තිය රටේ මහජන දේපල අමු අමුවේ කොල්ලහනකොට රුපියල් ගිනුම් නෙවෙයි ඩොලර් ගිනුම් නිර්මාණය වෙනකොට පොඩි මිනිහටත් සලකන වැඩසටහනක් නිර්මාණය වෙන්න ඕන නේද? රාජ්‍ය පාලනය දේශපාලනය කියන්නේ පත් වෙන කණ්ඩායමට රට කාබාසිනිය කිරීම නොවේ. රටේ දේපල හොරගම් කෑම නොවෙන්නේ. ඒ නිසා මේ සමහරෙකුට මේ සහනය කියන වචනේ අරහං. පොදු ජන සහනය කියනකොට ඊටත් වැඩිය අරහං. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කිරුණු 220 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 27කින් සමන්විත ඩීඑම් ආර්යදාස ගම උදාගම්මානය සඳහා වැය කිරුණු මුදල රුපියල් ලක්ෂ 327ක්. නිවාසලාභීන් 27 දෙනා වෙත හිමිකම්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. අඩු ආදායම් ලාභී පවුල් 50ක් සඳහා විසිරි නිවාස ණය ප්‍රදානය මෙන්ම වකුගඩු රෝගීන් 20 දෙනෙකු වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. දෘශ්‍ය බාධිත පුද්ගලයින් 108 දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානයක්ද සිදු කෙරුණා. ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක් ගොඩනගන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. දඹදෙනිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා මේ බව සඳහන් කළේ. නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී එම කාර්යාලය විවෘත කෙරුණා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ.සී. අලවතුවල අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් දඹදෙනිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක රූකාන්ත ගුණතිලක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වුණා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට ජාතික මැතිවරණය ජනාධිපතිවරණයක් වුණාම පක්ෂ ගණනාවක් අපි එක්කෙකුතු වෙනවා. ඒ වගේම ප්‍රධාන පක්ෂවල නායකයෝ අපි එක්කෙකුතු වෙනවා. මේ ඔක්කොම එකතු කරලා අපි ජයග්‍රහණය කරනවා. පොහොට්ටුවට වැටුනේ නැති 160න් අපිට 152ක් ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා මේ සටන අපි දෙනවා. මම වගකීමෙන් මේක කියන්නේ. මේවර ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරන්නේ 1994 චන්ද්‍රිකා දිනුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා සියලුම දෙනා ඒකාග්‍රව වැඩ කරනවා. පක්ෂයේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජනප්‍රියම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරලා සියලුම පක්ෂවල නායකයන්ගේ ආශිර්වාදය ඇතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් එක්සත් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙක් 2020 දී කරලා 2035 වෙනකන් මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම මේ අවස්ථාවේ ප්‍රමුඛව බය නැතුව කියනවා. එදා ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අපේ ආණ්ඩුව නීති විරෝධීව පන්නලා දැම්මා. නමුත් මම ඔබට කියනවා අපි ගෙනාවු වැඩපිළිවෙළ තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපනය කරපු නිසා 19 ආණ්ඩුක්‍රම විවස්ථාවත් එක්ක අපිට පුළුවන් වුණා පාර්ලිමේන්තුවේ බලය අපිට බහුතරය තියෙනකොට විවස්ථාදායකට තියෙන බලය මොකද්ද කියලා මේ රටේ පෙන්නලා ඒ වැඩපිළිවෙළ අතරින් ක්‍රියාත්මක කරන්න. මෙහාට වෙන්න තියෙන ගොඩක් වැඩ කටයුතු ගොඩක් දේවල් තියෙනවා. මම ඒකෙන් විශාලම වැඩේ හැටියට දකින්නේ අපි අලෝවේ ගුවන් පාලම ලෙඩු මැරෙනවා. වෙලාවට යන කරන්න තියෙන කිසිම දෙයක් හරියට කරන්න බැරි ලොකු ප්‍රශ්නයක්. ඒක විසඳන්න එක තමයි මම ඇත්තටම විශාල කාර්යයක් හැටියට හිතේ තියන් ඉන්නේ. LTTE ත්‍රස්තවාදී පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ අධ්‍යක්ෂින් පාදක කරගෙන ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිර්ණ රචනා කළ සැලියුට් එක කෘතිය එළිදැක් වුණා. නොමැරෙන මිනිසුන්ගේ යුගයක කතාව දැක්වෙන කෘතියේ අරමුණ රණවිරුවන්ගේ වීරත්වය සමාජගත කිරීමයි. ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිර්ණ රචනා කළ සැලියුට් එක කෘතිය එළිදැක්වීමේ උත්සවය බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. මෞබිම LTTE ත්‍රස්තවාදයෙන් නිදහස් කිරීමේ මානුෂීය සටනේ ආරම්භයේ සිට වෙළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමේ අවසන් මෙහෙයුම දක්වා යුදබිමේ සිට ලැබූ අත්දැකීම් පාදක කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. කෘතියේ පළමු පිටපත යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ කෝප්‍රල් කරුණාරත්න රණවිරුවා වෙත පිළිගැන්වුණා. දෙවන පිටපත වෙන්කරනේ මෞබිම වෙනුවෙන් දිවිදුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවාගේ දියණියටයි. මානුෂීය මෙහෙයුමේදී තම රට වෙනුවෙන් මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් සිටියදී තුවාල ලැබූ ITN මාධ්‍යවේදී සුරංග වස්නායක වෙත කෘතියේ තුන්වන පිටපත පිළිගැන්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා. මෙම වසර තුළ ආවාකල්ලි හා සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. යාපනයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළා. ඊයේ රාත්‍රී මානිප්පායි පොලිස් වසමේ නිවාස කිහිපයකට ආවාකල්ලිය නැමැති කල්ලියේ සමාජිකයන් පිරිසක් විසින් පහර දීමට සූදානමක් තිබෙන බවට මානිප්පායි පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ ප්‍රදේශයේ වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවකට ලක් කිරීමක් සිදු වෙනවා. එලෙස වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමක් සිදුවන අතරතුරදී මානිප්පායි පොලිස් වසමේ ඉනුවිල් පාර ප්‍රදේශයේදී යතුරුපැදි 3කින් පුද්ගලයන් 6 දෙනෙක් පැමිණෙනවා. පොලිසිය විසින් පරීක්ෂා කිරීමට සූදානම් වන අවස්ථාවේදී ඔවුන් අත තිබූ කඩු සහ තියුණු ආයුධවලින් පොලිසියට පහර දීමට ඔවුන් උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී පොලිසියට සිදුවෙනවා ඔවුන්ට වෙඩි තැබීමක් සිදු කරන්න. ඒ වෙඩි තැබීමෙන් එක් අයෙක් තුවාල ලබනවා, අනිත් 5 දෙනා ඒ ස්ථානයෙන් පලා යනවා. තුවාලකරු යාපනයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ඔහු ජීවිතක්ෂයට පත් වෙනවා. මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන තෙක් අමාත්‍ය දුර බාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකි මහතා පවසනවා.
මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම දැන් තියෙන ගැටලු ටික निराකරණය කරන්න ඕනේ. ගැටලු පිළිබඳව අපි රජය දැනුවත් කරලා තිබෙනවා. ඒක ඊටාම කඩිනමින් निराකරණය වීමේ වාතාවරණයක් අපි දකින්න ඕනේ. අමරිද්වර බාර ගන්න වැඩේ කොහොමද? දැනට ඕගෙන තීරණයක් නැහැ. කතා කල්යනවද? කල්යන්න ඉඩ තිබෙනවා. අගමැතිතුමා ඉල්ලීමක් කරන්නේ නැද්ද ඔබතුමාලගේ ලබා ගන්න කියලා? නෑ, එවැනි සාකච්ඡාවක් තියෙනවා. හෙට ඒ පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. ඉතින් ඒ සාකච්ඡාවේ තමයි මේ අපි ගත්ත තීරණය පිළිබඳව එතුමාට දැනුම් දෙන්න ඕනේ අපි. ඉතින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඔබතුමාලට නැවත අමාත්‍ය දුර බාර ගන්න කියද්දි ඇයි ඔබතුමාලා ප්‍රමාද වෙන්නේ? අපි අමාත්‍ය දුර අත්හැරිය අපිනේ. ඉතින් බාර ගන්න කිව්වට අපි කියනම් පැනගෙන ගිහිල්ලා බාර ගැනීමේ යම් යම් ප්‍රශ්න තිබෙනවා අපිට. මොකද අපි අත්හැරියේ නැවත ගැනීමේ චේතනාවෙන් නෙවෙයි. තුමාලාට සහ යම්කිසි පාර්ශවයකට චෝදනා කරා. මේ වෙනකොට ඒ චෝදනා කිසිම චෝදනාවක් නැතුව පුස්සක් වෙලා තියෙනවා. ඔව්, ඒක මුලින් ඉඳන්ම අපි දැන හිටියානේ. ඒකනේ අපි ඉල්ලා ඇස්ුනේ. මොකද අපි මේ චෝදනා පදනම් බෙරහිතයි කියන එක අපි මුලින්ම දැන හිටියා. ඉතින් ඒක ඔප්පු කිරීම සඳහා කාල සීමාවක් අපි ලබා දුන්නා. ලබා දුන්නට පසුවත් දැනට මතුවලා තියෙන මේ අලුත් ප්‍රශ්න කීපයක් අපට වැදගත් ප්‍රශ්න. ඉතින් ඒවට විසඳුම් ලැබෙන්න ඕන. දැන් විදේශ පුවතක්. හොංකොං පාලනයට එරෙහිව විරෝධතාකරුවන් වීදි බැසීම නිසා එහි ආරක්ෂාව යළි දැඩි කර තිබෙනවා. පසුගිය සති කිහිපය මුළුල්ලේම හොංකොං පාලනයට එරෙහිව විවිධාකාරයේ විරෝධතා ඇති වුණා. යෝජිත උදාරප්‍ර නීතියට විරුද්ධවයි මුලින්ම විරෝධතා ඇති වුණේ. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk